මේකෙදි මම කතා කරන්නේ kernel එකයි image එකයි. ගැන එතකොට අපි kernel එකයි image එකයි අපි linear mapping වලින් තමයි අතන කරන්නේ. එතකොට linear map එක linear mapping එකක අපි කොහොමද kernel එකයි image එකයි හොයන්නේ. එතකොට kernel එකයි image එක කියන්නේ මොකක්ද කියන එක ගැන අපි දැනගෙන ඉන්නවා. එතකොට අපි කතා කරොත් අපි vector spaces දෙකක් ගැන කතා කරොත් v සහ W කියලා. එතකොට අපිට මේකේ හැම වෙලේම සේම් ෆීල්ඩ් එකේ තමයි කතා කරන්නේ. ඒ කියන්නේ F කියන ෆීල්ඩ් එකේ. එතකොට අපිට ලිනියර් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් අපිට දීලා තියෙනවා නම් T V W කියලා. එතකොට V into W කියන එක අපිට ලිනියර් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කියලා අපිට දීලා තියෙනවා නම් අපිට kernel එක කියන එක අපිට ගන්න පුළුවන්. The set of vectors in V that maps into 0 is called the kernel of T. එතකොට මේ linear transformation එකේ kernel එක කියන්නේ අපි ගත්තොත් v කියලා අපි v කියලා අපි vector set එකක් ගත්තොත් අපි simple v කියලා අපි vector set එකක් අපි v කියන vector space එකෙන් ගමු. එතකොට මේ vector space එකෙන් ගන්න vector set එක අපි කතා කරොත් w කියන එකේ zero කියන vector එකට w කියන vector space එකේ 0 කියන vector එකට map වෙනවා නම් අපි කියනවා මේ vector set එකට අපි කතා කරපු මේ simple v කියන vector set එකට kernel of linear transformation එහෙම නැත්නම් kernel of t කියලා අපිට ඒක denote කරන්න පුළුවන් අතරම t කියලා නැත්නම් කියලා සාමාන්‍යයෙන් අපි pronounce කරනවා මේක අපිට නැත්නම් kernel of t කියලා කියන්න පුළුවන්. Kernel of T කියන එක අපිට ඇත්තම මෙතනදී සිම්පල් ඩිනොට් අපිට නොටේෂන් එක දාගන්න පුළුවන්. Kernel of T සමාන වෙනවා අපිට set of vectors in the space such that T v is equal 0. ඒ කියන්නේ අපි ආගරොත් ඇත්තම T ගත්තොත් මේ වගේ vector space එක V කියලා ඒ වගේම අපි ගන්නු W කියලා vector space එක. එතකොට අපි දන්නවා මේකෙන් අපිට subset එකක් ගන්න sub space එකක් ගන්න පුළුවන් V. නැත්නම් අපිට ගන්න පුළුවන් මේකේ ඇත්තටම vector set එක ගන්න පුළුවන් මේ vector set එක අපි simple V හැටියට ගත්තේ. එතකොට simple V කියන set එකේ අපි ඇත්තටම මේකෙදී 0 කියන element එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ඊට linear transformation එකක් තියෙනවා නම් අපි දන්නවා t0 කියන එක 0 වලට එන්න ඕනේ කියලා. එතන ඉතින් අපිට w කියන space එකේදී 0 කියන එක එන්න ඕනේ. ඉතින් දෙක අනිවාර්යෙන් map වෙන්න ඕනේ linear transformation එකක් යටතේ. එතකොට අපිට දන්නවා මෙතනදී kernel t එකේදී වෙන්නේ අපි කතා කරන v කියන vector set එක. v කියන vector set එක 0 වලට map වෙන්න ඕනේ. එන්න මේ v vector set එකේ හැම element එකම 0 වලට map වෙන්න ඕනේ. එතකොට අපි linear transformation එක ගත්තොත් t කියන linear transformation එක. එතකොට අපි ගත්තොත් අපිට මේ vector set එකට අපි නමක් කියන්න පුළුවන් kernel of t කියලා. ඊළඟට කතා කරමු image එක ගැන. එහෙම නැත්නම් range එක ගැන. The set of all vectors in W that are images under T of at least one vector in V call the image. Must then range of T and is denoted by IMT කියන එක. ඒකට IMT කියන එක අපිට ලියා ගන්න පුළුවන් W in vector space W there exist V in vector space V for which TV is equals W. එතකොට අපි බලමු මේ මොකක්ද කියන්නේ කියලා. එතකොට අපි ගත්තොත් කලින් එක්සැම්පල් එකම. එතකොට අපිට නැත්තම් මෙතනදී v කියන vector space එකයි w කියන vector space එකයි. එතකොට අපිට මෙතනදී v කියන vector space එකෙන් අපි vectors ගත්තොත් අපිට at least one vector එකක්. at least one vector එකක් කියන්නේ අපිට ඊට වැඩිය තියෙන්න පුළුවන් කියන එක. එතකොට අපි ගත්තොත් at least one vector එකක් මේකේ මේකේ vector set එකක් අපි ගත්තොත් මේකේ simple w කියලා vector set එකක එක map වෙනවා නම්
මේකේ තියෙන vectors, මේක තියෙන vectors, මේක තියෙන vector set එක, මේක තියෙන vector set එකක එක map වෙනවා නම් අපි එතකොට අපි ඒකට කියනවා v සමාන වෙනවා w වලට. එතකොට අපි මේකට කියනවා image එක කියලා. v image කියන v අපිට දෙන්න පුළුවන් w කියලා. ඊළඟට අපි මේ එක්සැම්පල් එක කොහොමද විසඳන්නේ කියලා බලමු. එතන මෙතනදී kernel t තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා e3 වල ඉඳලා e2 වලට මැප් වෙන linear transformation එක. එතකොට ඒක define කරලා තියෙනවා tx1 tx2 sorry tx1 x2 x3 කියන එක අපිට දීලා තියෙනවා x1 ධන x2 x2 - x3. ඒ කියන්නේ අපේ e3 කියන space එකේ ඉඳලා e2 space එකට තමයි යන්නේ. කියන්නේ අපේ තුනක් තිබ්බා කලින් අත්‍තරම දැන් තියෙන දෙකයි. එතකොට මේකෙදී අපි දන්නවා kernel t එක හොයන්න නම් අපි දන්නවා kernel t එක අපි define කරේ. kernel t එක අපි මෙතනදී define කරොත් අපිට එනවා x such that tx කියන එක 0 කියලා. අපි මෙතනදී අපිට solve කරන්න තියෙන අතරම tx1 tx2 x3 කියන එක 0 0 වෙන අවස්ථාව. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට tx1 x2 x3 කියන එක වෙනම ලියා ගන්න පුළුවන් x1 ධන x2 2 - x3 කියලා. එතකොට මෙතනදී නම් අපිට 0 0 කියන දෙක. එතකොට මෙතනදී සමීකරණ දෙක equations දෙකක් ගන්න පුළුවන් x1 ධන x2 සමාන වෙනවා 0 වලට, x2 - x3 සමාන වෙනවා 0 වලට. එතකොට ඉඳි ගන්න පුළුවන් x2 සමාන 3. ඉතින් අපි මෙතන නියතයක් දා ගන්න පුළුවන්. ඒ වගේමයි මෙතනදී අපිට x1 කියන එක x2 එහෙම නැත්නම් ඍණ k. ඒක අපි ගත්ත මෙතනදී පිට ලියා ගන්න පුළුවන්. ලියා ගන්න පුළුවන් අපේ සොලියුෂන් එක -k x1 වෙනුවට අපිට -k දා ගන්න පුළුවන්. ඒ වගේමයි x2 වෙනුවට අපිට k දා ගන්න පුළුවන්. මේකටත් k දා ගන්න පුළුවන්. මේක තමයි අපේ සොලියුෂන් එක. අපි ගත්තොත් kernel t එක අපි ලියා ගත්තොත් මේ ඩෙෆිනිෂන් එකෙන් ලියා ගත්තොත් මේ කියන vector set එක ගත්තොත් අපි e3 වලින් එතකොට v කියන එක ලියා ගන්න පුළුවන් ඒ වාරයක් මේ එක 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 කියලා. එතකොට අපිට ඇත්තට මේකත් ලියන්න පුළුවන් tan එකක් විදිහට. ඒ කියන්නේ මේ vector එක අපි ගත්තොත් මේ vector එක අපි ගත්තොත් u කියලා u කියන vector එකේ span එකක් විදිහට තමයි අපිට kernel of t එක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතනදී කියවෙන්නේ ඇත්තටම kernel t කියන එක අපේ kernel t කියන එක අපේ e3 කියන space එකේ subspace එකක් කියලා. subspace එක නම් අනිවාර්යෙන් kernel t කියන එක vector space එකක්ම වෙනවා. මොකද අපි span වෙනවා, ඒ වගේම linear independent වෙනවා. එතකොට අපි මේ kernel t කියන එක අපිට කියන්න පුළුවන් subspace එකක් කියලා. space එක vector space එකක් කියලා. always a vector space. ඒ කියන්නේ kernel t කියන එකත් vector space එකක් කියන එක තමයි කියන්නේ. ඊළඟට අපි බලමු කොහොමද මේ kernel t එකයි range එකයි අපි හොයන්නේ මේ matrix එකකදී කියලා. ඒකට matrix transformation එකේදී අපි වෙනස් විදිහකට කතා කරන්නේ.